කොච්චර කතාව ගොන් වුණත් සත්සන්න ජගත්ගේ ලව් එක බලන්න එන කට්ටිය මේ පැත්තට එන්න කියලා තමයි ඔන්න අදහස් දක්වලා තියුණේ සිහින ගෙන්නි කුමාරී ආදර කතාවකට කැමති කෙනෙක්. ඉතින් හැමෝම බලන් හිටපු කොටස ගැන අපිට ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න දැනගන්න පුළුවන් වේවි. ඉතින් මම වීඩියෝ එකට යන්න කලින් ඉල්ලා සිටිනවා ඒ තමයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් තියෙනවා නම් ඔයාට පුළුවන් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරමින් මා හා සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන කතාව ගැන. අපිට මේ මොහොතේදී ඔයාව දැනුවත් කරන්න ලැබෙන සුවිශේෂී කාරණාවක් විදියට අපිට මතක් කිරීමේ ලස්සන හැකියාවක් පවතිනවා. කොහොමනත් ඇත්තටම කියනවනම් ජගත් පහුගිය කාලෙම බොහොම වේදනාවකට ලක් වෙලා හිටිය කියන කතාව අපි හැමෝටම මතක් කරන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් දැන් ඉස්පිරිතාලේට පළවෙනි දවස් ටිකේ සත්සන්නිට යන්න බැරි වුණත් ඒකට අවස්ථාවක් හදාගන්න සත්සරණේ කටයුතු කරයි කියන බලාපොරොත්තුව අපි හැමෝටම තියාගන්න පුළුවන්. ඉතින් මේ විදියට යාමත් එක්ක ඇත්තටම කියනවා නම් සත්සරණේ ගොඩාක් දවසකින්නේ දැක්කේ සත්සරණේ ගොඩාක් දවසකින් දැක්ක නිසා ඇත්තටම සත්සරණේ වැළඳ ගැනීමක් සිද්ධ වෙනවා. ඉතින් මේක තානියා දැකීමකුත් සිද්ධ වෙවි කියලා මතක් කරන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් තානියා චුට්ටකට එළියට වතුර එකක් ගේන්න ගිහිපු ටිකට මේ වෙලාවේදී ඇත්තටම මේ දෙන්නගේ මේ දේ සිද්ධ වෙනවා දකින්නට අවස්ථාවකුත් ලැබෙනවා කියන දේ ගැන තමයි අපිට කියන්න පුළුවන්. ඉතින් සත්සරණේ මෙච්චර කාලයක් ආවේ නැත්තේ චාල්සාම තමන්ට මෙච්චර කාලයක් එන්න ඉඩ දුන්නේ නැහැ කියන එක ඇත්තටම කියනවා නම් සත්සරණේ මතක් කරලා දේවි සහ සත්සරණේ ජගත්ට කියාවි කියන එක අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් හිතලා බලනකොට අනිවාර්යෙන් අපිට මෙන්න මේ වගේ විශ්වාසයක් තියාගන්න ලැබෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම අපිට සිහිපත් කරන්න පුළුවන්. කොටින්ම කියනවා නම් තව දෙයක් ගැන අපි මෙතනදිම සාකච්ඡා කරන්නට chance එකක් උදා කර ගන්නවා. ඉතින් මේ දේ ගැන අපිට මෙන්න මේ විදිය කතාවක් තමයි අද වීඩියෝ එක හරහාම සිහිපත් කරන ප්‍රධානම කාරණයක් බවට පත් කර ගන්න වෙන්නේ. කොටින්ම කියනවා නම් අපි විශ්වාස කරන්න ඕනේ මේ දෙන්න එකට ඉන්නව දැක්කට පස්සේ Taman මෙච්චර කල් ජගත්ව බලාගත්තනේ. හැබැයි ඒ වුණාට මේ වෙලාව වෙනකොට ජගත් ඒ දේ සිද්ධ නොකිරීම ගැන බොහොම කේන්තියකට ලක් වෙලා ඉන්නවා කියන කතාව ගැන තමයි අපිට මෙතනදී මතක් කරන්න පුළුවන්.